හයි කොහමද ඔන්න තවත් දවසක් ඉතින් අපි හැමදාම වගේ ඔයාලව හොයාගෙන එනවා ඔයාලට ඕන කරන වීඩියෝ සරගෙන ඉතින් මේ දවස්වල මගේ සැලොන් එකේ වෙන්නේ මොනවද කියලානේ අපි බලන්නේ දැන් මේ දවස් ටිකේ දිගටම අපි මේ දේවල් ගැන කතා කළා ඉතින් මම හොයන්නේ හැමදාම ඔයාලට හොඳම දේ දෙන්න ඉතින් ඒ නිසා අද දවසේ මම කරන්න යන්නේ ගොඩ දෙනෙක් හොයන මේ පෙඩිකියුර් එකක් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අතපය ඉතාමත් පිරිසිදු තියාගන්න එක හරි වැදගත් වෙනවා. එතකොට මෙනිකියු පෙඩිකියු කියලා අපි කියනවා. අදට මෙනිකියුස් නම් ඉතින් හුඟක් දෙනෙක් කරනවා හරි ආඩුයි. නමුත් පෙඩිකියු එකකට හරි කැමතියි. මොකද පෙඩිකියු එකක් කරනකොට ගොඩක් වෙලාවට අපි අර කකුල අපි මසාජ් කරන එකෙන් අපිට මාර මනසට ලොකු රිලැක්ස් එකක් හම්බ වෙනවා. පොඩි ටයිම් එකක් අපිට මේ රැඳෙන්න පුළුවන්කම තියෙනවා ඒක ඔස්සේ. එතකොට අපිට පොඩ්ඩක් මනසින් ලොකු නිදහසක් හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි සමහර දේවල් දැන් ෆේස් එකකුණත් මසාජ් කරනකොට අපි ආසයි ඒකට. ඒක තමයි දැහන් ගත වෙලා ඉන්න ආසය. මොකද එතකොට අපිට වෙන මොකුත් මතක් වෙන්නේ නැහැ. අපි හරිය සනීපිත පුදු නිින්දක් දාන්න ආසයි. අනේ වගේ පෙඩිකියුර් එකක් කරද්දී මේ පිරිසිදු කරන අතරතුර මෙන්න මේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් අද අපි පෙඩිකියුර් එක කරන්නේ ගොඩාක් මහන්සි වෙලා ඇවිදින කෙනෙකුට කියලා කිව්වත් හරි. ටිකක් වැඩිපුර ඇවිදින කෙනෙක් නම් එයාගේ කකුලේ ඔය කාෆ් වලට එතකොට විලුඹට ඇඟිලි වලට ඒ හැම තැනකටම සෑහෙන වේදනා දෙනවා. මොකද ගොඩක් වෙලාවට ඒ දේවල් හරියට වෙහෙසෙනවා. මොකද සමහර වෙලාවට කෙනෙක් ගොඩාක් මහත කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ටිකක් කකුල යම් යම් ආබාධ තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ධනිස් සමාරු තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අය ඉඳලා හිටලා හරි පොඩ්ඩක් අර කකුල කාෆ් එහෙම ටිකක් තෙරපි එකකට ලක් කරගත්තම පුළුවන් සනීපයක් තියෙනවා. මොකද හුඟක් වෙලාවට ඔය දැන් අපි සිංහල වේද කමේ තියෙන්නේ ගොඩාක් දුරට ඔය තෙල් ජාති දාලා මසාජ් කරන එකකින් තමයි සමහර තැන් වල ගැට ගැහිච්ච තැන් එතකොට කකුල ඇතුළේ තියෙන හිරවිලි මොන හරි කොහරි වැටුනම මේ හැම දෙයක්ම ලිහිල් කරන්නේ මේ මසාජ් ක්‍රමවලින්. ඉතින් අන්න ඒ වගේ නිකන් ඉන්නකොට ඔය මසාජ් කරා නෑනේ. ඉතින් වෙනකොට කියලාම තමයි ඔබ කරගන්නේ. නමුත් ගෙදර කෙනෙකුට කියලා යාළුවෙකුට කියලා වගේ දේවල් කරගන්න පුළුවන්. නමුත් ඉතින් මේක හරියාකාරයෙන් නිවැරදි විදිහට කරෙන්නේ නෑනේ. ඒකේ එක ක්‍රමයක් තියෙනවා මේ දේවල් කරන. ඉතින් අපි සාමාන්‍යයෙන් ගෙදරින් ඉදදී ගොඩක් වෙලාවට කියනවා කකුල් දෙක පොඩ්ඩක් උණු වතුරේ දාගෙන ඉන්න. එතකොට පුඩි සානීපයක් තියෙනවා. ඒකට පොඩ්ඩක් බොඩි වොෂ් හරි මොනාරි ටිකක් දාලා එහෙම දාගෙන ඉන්න. එතකොට ඒ කකුලේ අර අස්සල් දින කුණු දූවිලි වතුන මොකද ඇඟිලි අතර එතකොට කකුලෙන් පැලිලා තියෙනවනම් මේ අතරට දූවිලි ගොඩක් යන දිනේකට වැඩි. එහෙම නම් ඉක්මනින් සමාරලා ටිකක් කල් යනකොට වෙන වෙන ආසාද නැති වෙන්නත් පුළුවන්. ඉතින් නිතර අපි හරියට ඕක පිරිසිදු නොකළොත් මේ දේවල් අනිවාර්යයෙන්ම හැදෙනවා. ඉතින් ඒ නිසා ඉතලා හිටලා මොකද දැන් ගොඩාක් අපි පිරිසිදු කරගෙන කකුල් දෙක අපිරිසිදු කරගෙන හිටියොත් එහෙම අපි පෙඩිකියුර් එකකට යන්නෙත් නැහැ සලෝන් එකකට නේද? ඉතින් ඕකට යන්න ලෑස්ති වෙලා විතරක් කකුල පිරිසිදු කරගෙන ආමන් දැන් යන්නේ මේ පෙඩිකියුර් එකකට මේ කරන එක කෙනා කකුල දැක්කොත් හරි කැතට තියෙයි. එහෙම කියලා කකුල පිරිසිදු කරන් ගිහලා වැඩක් නැහැ. දැන් අපි පෙඩිකියුර් එකට යන්නත් ඕනේ අපි හොඳට ඒක පරිස්සම් කරගෙන ඉඳලා. ඉඳලා ඉඳලා ගිහලා එහෙම කරලා වැඩක් වෙන්නේ නැහැ. හැම දෙයකටම මේ ක්‍රමයක් තියෙනවා ඒක කරන්න ඕන කාල සීමාවල් තියෙනවා ඉතින් ඒ නිසා හරිම පරිස්සමෙන් තමන්ව බලා ගන්න ඕනේ ඉතින් ඒ නිසා තමයි ඔන්න මේ පෙඩිකියුර් එක කරන්නේ අනිවාර්යෙන් සාමාන්‍ය රස්නි වතුරට එතකොට මේ ටිකක් සෝක් වෙන්නේ කියන්නේ පොඩක් කකුල පෙඟෙන්න ඔය කුණු දූවිලි ඇස්සේ තියෙන දේවල් යන්න අපි තියෙනවා අපේ මේ සෝල්ට් ජාතියක් එකකට අපි දානවා ඔය සෝක් කරන සෝල්ට් එකක් කියලා ඉතින් ඔය සෝල්ට් තියෙනවා එතකොට පෙඩිකියුර් වලට පාවිච්චි කරන එක එක පාට වලින් තියෙනවා මොන පාටින් දැම්මත් වෙන්නේ එක දෙක එතකොට මේ වතුරට සෝල් ටිකක් දාලා උගලන්ට ඕනේ නම් ඩෙටෝල් ටිකකුත් දාන්න පුළුවන්. ඒ වගේ දාලා තිය තවත් පිරිසිදු කර ගන්න පුළුවන්. කකුල් දෙක ටිකක් විලුඹ උඩ අර මේ උඩටම වෙන්න වගේ චුට්ටක් විතර කකුල පෙඟෙන්න දාගෙන විනාඩි 10ක් 15ක් ඕනේ නම් විනාඩි 20ක් වුණත් කමක් නැහැ. ක්ලයින්ට් ටයිම් එක තියෙනවා නම්. ඉතින් එහෙම දාලා විනාඩි 10ක් 15ක් පෙඟෙන්න තිබ්බම දැන් හරි ලේසි කකුල පිරිසිදු කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් කකුල හොඳට මේ බ්‍රෂ් කරලා කුණු දූවිලි ටික ඉවත් කරලා අයින් කරලා වතුර ආපහු මාරු කරලා එහෙම මොනාරි කරලා ඊට පස්සේ අපිට පුළුවන් දැන් නේල්ස් ටික ගැන චුට්ටක් බලන්න මොකද කියුටිකල් වැඩි වෙලා තියෙනවා ඒ වාස්තේ කුණු දූවිලි තියෙනවා නියපොතු ඇවිල්ලා තියෙනවා අතන නියපොත්තු තියෙන ෂයින් එක නැති වෙලා තියෙනවා හැබැයි මේ හැමදේම වෙන්නේ අපි හරියට ඒක බලා ගන්න නිසා ඒ නිසා අපි කියනවා ඉතින් හොඳ හොඳ පෙඩිකියුර් එකක් කරන්න අපි සැලොන් එකට ගියාම තියෙනවා
හොඳ ලොකු pedicure එකක් කරන්න නැත්නම් express pedicure කියලා තියෙනවා නැත්නම් full pedicure කියලා තියෙනවා ඒක ඔයාලට තෝරගන්න පුළුවන් හැබැයි ඒ express pedicure එකක් කරන්න පුළුවන් වෙන්නේ නිතර කකුල් දෙක හොඳින් බලා ගන්න කෙනෙකුට දැන් ඉඳලා ඉඳලා ගිහිල්ලා කාලෙකට සැරයක් ගිහිල්ලා මේ pedicure එකක් කරන්න කෙනෙකුට express pedicure එකක් කළා වැඩක් වෙන්නේ හේතුව ඒක හරිය අඩුයි basic හරි මොකද හරියට කිව්වොත් ඒක basic pedicure එකක් ඒක මදි ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ටිකක් full pedicure එකක් කරගන්න ඕනේ. එතකොට pedicure එකට අයිති වෙනවා කකුල හොඳට මේ පිළින්න දාලා ඊට පස්සේ සුද්ධ කරලා ඒකට මේ අපි cuticle එතන nail සම්බන්ධ සියලු දේක ලස්සනට shape කරලා එතකොට ඒකේ තියෙන කුණු ලයින් කරලා ලස්සනට shine එක අරගෙන buff කරලා මේ හැමදේම කරලා එතකොට හොඳ scrub එකක් කරලා මේ සියලු දේ ඔක්කොම කරලා අපි කකුලට pack එකකුත් දානවා. මොකද අපි මූණ වගේම අනිවාර්යයෙන්ම මේ ඇඟේ අතපය සියලුම තැන් හරි ඊවන් කලයකට තියෙනකොට හරි ලස්සනයි. දැන් අපි දැකලා තියෙනවනේ හුඟ දෙනෙක් සපත්තු දාන අය. දැන් පිරිමි ළමයි ගත්තොත් එහෙම දෙයින හවස වෙන කම්ම සපත්තු දෙකක් දානවා. එතකොට මේස් දාලා සපත්තු දානවා. එතකොට මේ හුලං කියන දේවල් කිසිම දෙයක් කකුල ඇතුළට යන්නේ නැහැ. එතකොට මොකද කකුල ඇත්තටම හවසට ගිහිල්ලා මේ මේස් දෙක ගලවලා සපත්තු දෙක ගලවන කකුල සුට්ටක් තැම්බිලා වගේ තියෙන්නේ. මොකද ඒකට හේතුව වෙන්නේ අපි වාතාශ්‍රයක් ඇතුළට යන්නේ නැහැ. ඒ වෙලාවට ගොඩක් වෙලාවට හැදෙන දේවල් තමයි nails අතර. ඒ කියන්නේ මේ ඇඟිලි අතර තද වෙලා තියෙන මේ හිර වෙලා. මේ හිර වෙලා තියෙනකොට ඔවාත ඇතුළේ fungus එකක් හැදෙන්න පුළුවන්. ඒ නිසා එහෙම සපත්තු දාන අය නිකන් ඉන්න වෙලාවට ඒ කියන්නේ අපි තුම සතියේට දවසක් දෙකක්වත් අඩුමතරමේ වැඩි ප්‍රමාණයක් අර මේ කියන්නේ ස්වාභාවික හුළඟ එයායක වදින්න කකුලට තියාගන්න ඕනේ. මොකද ගොඩක් වෙලාවට මම දන්න දැන් ගෑනු ළමයි නම් ඉතින් සාමාන්‍යයෙන් සපත්තු දාන අය ඉන්නවා. නමුත් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේස් ගොඩක් දාන්නේ නැහැ. ඒතර හාෆ් මේස් එකක් වගේ දාන්නේ. ඒ දැම්ම සමහර වෙලාවට ඒගොල්ලෝ ගලවනවා. ඒක නමුත් පිරිමියා ගලවන්නේ නැහැ. ඒක දාගෙනම ඉන්නවා. ඒතකොට ඒගොල්ලන්ගේ මියපොතු අතරටත් ප්‍රශ්න ඇදෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ දැකලා ඇති අන්තිම ඇඟිල්ල. කකුලේ තියෙන අන්තිම ඇඟිල්ල කුටාක් ලං වෙනවා. ලං වෙලා ඇඟිල්ල සමායට ඇතුළට මෙහනවා. එතකොට ඒකත් එක්ක ඇඟිල්ල එක පැත්තක් කලර් එක චේන්ජ් වෙනවා හිර වෙනවා නියපොත්ත නැති වෙලා යනවා කාලයක් ගියාම ඒ නිසා ඒක කරන්නත් වෙනවානේ ඒ නිසා අනිවාර්යයෙන්ම පිරිමි පාර්ශවය අයත් සතියකට වරක් සති දෙකකට වරක්වත් අඩුමතරමේ ගිහින් පෙඩිකියුර් එකක් කරලා ඇඟිලි අරකට ඇලෙන ගතිය එහෙම සුට්ටක් ඒව වෙන වෙනම මසාජ් කරලා පොඩ්ඩක් ඒකට ට්‍රීට් කරන්නත් ඕනේ ඉතින් මේ ගොඩ දෙනෙක් හිතන්න පුළුවන් මේ පෙඩිකියුර් එකක් කියන එක මහ ලොකු වැදගත්කමක් නැහැ කියලා එහෙම වෙන්නේ නැහැ. හරිම වැදගත්. මොකද අනිවාර්යයෙන්ම අපි දන්නවා, ඔගොල්ලෝ දන්නවා ගොඩක් වෙලාවට ඉතින් ඔගොල්ලෝ අන්තර්ජාලය සැරිසරනවා, ලෝකයේ හැමදේම දකිනවා. ඒ වගේ දකිද්දී ඔගොල්ලෝ බලන්නකෝ හදිසියෙන් හරි දැක්කොත් ওই කකුලක සාමාන්‍ය තියෙන කකුලක තියෙන ස්වරූපය ගන්නකො ඔකේ තියෙන හැම නහරයක් හැම තැනක්ම හැම එකක්ම ඇඟි කෑක ඇඟිල්ලට අදාළ එක එක අයවලට යන මේ ස්නායු තියෙනවා. ඉතින් මේවත් එක්ක දේවල් සම්බන්ධ වෙනවා. එතකොට මේ කකුල මසාජ් කරන එකෙන් මේ ඇඟිලි අතරට තරපන එකෙන් ඊට වඩා යමක් ලැබෙනවා. එතකොට හුඟ දෙනෙක් හිතන්නේ මේ කකුල මසාජ් කරනම කකුලට විතරයි කියලා. නැහැ එහෙම නැහැ. අපි කකුලේ මේ කකුල මසාජ් කිරීමේදී ෆුල් බඩි එකටම මේ මුළුවට වෙනකම්ම ස්නායු වලට මේක වැඩ කරනවා. ඉතින් ඒ නිසා කහරි ක්‍රමවත්ව හරි විදිහට කරන්නත් ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට පෙඩිකියුර් එකක් කරනකොට මේ හරි උවමනාවෙන් කරනවා වගේම ඒකට කාලයක් හදා ගන්නවා. උගලන්ට ගෙදරදි මුකුත් කරන්න බැරි නම්. දැන් ගෙවල් වල ඉන්න ගොඩක් අය කියන දෙයක් නේ අපිට ඕවට වෙලාවක් නැහැ කරන්න බෑ. ওই වෙලාව නැහැ කරන්න බෑ කියන එක හරියට ගොඩ දෙනෙක් කියනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. උගලන්ට ඕනේ නම් හරිය කකුල් දෙක චුට්ටක් පොඟවන්න දාගෙන ওই කාලය ගත කරන ටීවී එක ළඟදී වුණත් කරන්න පුළුවන්. ඒ නිසා ඒකට කාලය හොයා ගන්න, ලස්සනට මේ පොදු ටික හදා ගන්න. මොකද අර අපි සාමාන්‍යයෙන් පෞරුෂත්ව වර්ධනයේදී වැදගත් වෙන අපි ප්‍රධාන පෙළේ ගත්තොත් ටිප්ස් 10ක් තියෙනවා නම් ඒකේ ඒ ටිප්ස් 10න් එකක් තමයි මේ කකුල් අතපය පිරිසිදුව තබා ගැනීම නිය අලංකාරණය කියන්නේ. ඉතින් එතකොට අපිට අවශ්‍යම කරන එකක් තමයි ඒ නිසා මතක තියාගන්න ඕනේ මේ හොඳ විදියට පෙඩිකියුර් එකක් කරලා තියාගන්න එකෙන් අපේ මනසට හරි රිලැක්ස් ඒ වගේම මාර කන්ෆිඩන්ට් එකක් තියෙනවා අපිට කකුල් දෙක කියන්නේ මොන හරි අපි දුම් පටිසරප්පු දෙකක් හරි
හිම එකක් හරි දාගෙන අපිට එළියට යන්න මාර කන්ෆිඩන්ට් එකක් තියෙනවා. කකුල් දෙකක් හරි විදියට පිරිසිදු කරලා තියාගෙන ඉන්නකොට එයා යන ගමන ගැන යාට ලොකු අභිමානයක් තියෙනවා, ආසාවක් තියෙනවා. මම මේ කියනකොට එක දවසක් හිම කරලා බලන්න. ඔයගොල්ලන් ආසාව එක පෙන්වන්න. ඊට පස්සේ ඔයගොල්ලන් ආසාව එන්නේ පුතු ටික ලස්සනට වර්ණ කරලා තියාගත්තම එළියට යන්න හැම හරි ආසයි. ඉතින් මම මේ ස්ටෙප් බයි ස්ටෙප් ඔයගොල්ලන්ට පෙන්වන්නේ ඒක. දැන් මගේ සලෝන් එක ඇතුලේ මේ දේවල් මේ විදිහට කරනවා. ඒ වගේම මගේ අධීක්ෂණය යටතේ මේ දේවල් සිද්ධ වෙනවා. මොකද මම හැමතිස්සෙම මේ දේවල් ගැන සොයා බලනවා. හොයලා බලලා මම කියන්නේ අවශ්‍ය දේ හරි විදිහට කළ යුතුයි. ඉතින් ගොඩක් වෙලාවට මගේ සලෝන් එකට එන හුඟ දෙනෙක් මාත් එක්ක කතා කරනවා. මොකද මම සලෝන් එකේ ඉන්න නිසා. කතා කරද්දී ඉතින් මම ඒගොල්ලන්ට ওই දේවල් කියලා දෙනකොට මාව එක දවසක් හරි හම්බෙච්ච කෙනෙක් කවදාවත් නෑවිලා ඉන්නේ නෑ මම මේ කියන දේකට. ඒ නිසා ඔයගොල්ලන් දැනගන්න ඕනේ Tamanට ආදරේ කරන්න. පිරිසිදුකම කියන එක ජීවිතේ පළවෙනි එක හැටියට කරන්න පුළුවන් වුණොත් පුරුදු වුණොත් අනිවාර්යයෙන්ම ඔයා ඔයාගේ ගෙදර වගේ දරුවෝනේ සියලු දෙනාම ලෙඩ දුක් සියලු දේවල් වලින් බේරලා ඉන්නවා. මොකද අපි හැමදේම පිරිසිදු තියාගන්න පුරුදු වෙන්න ඕනේ. අපි අපෙන් පිරිසිදුකම පුරුදු කරගත්තම මුළු ගෙදර පුරාම අපි වැඩ කරන තැන පුරාම අපි යන තැන හැම තැනම අපි පිරිසිදු තියාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් අපි අද දවසේ අපිට වෙනදසනම් කතා කරන්න ගොඩක් දේවල් නැති වුණත් අපි අද දවසෙත් කතා කළා ඔයගලන්ට වැදගත් දෙයක්. ඉතින් මේ පෙඩිකියුර් එක කරන ආකාරය දැක්කා, ඒක කරාම ලැබෙන ප්‍රතිඵල දැක්කා, කිව්වා, ඉතින් මේ දේවල් දැනගත්තා. ඉතින් මේ වගේ තවත් බොහෝ දේ කතා කරන්නත් තියෙනවා. ඒත් එක්කම මතක් කරන්න ඕනේ මගේ අකඩමික ගැන. ඉතින් මේ දවස්වල අපි අකඩමිකට ළමයි එන්රෝල් කරගන්නවා. ඉතින් ඒකට එන්න ඉතින් අපි පහුගිය සති වෙලත් මේ දේවල් කළා. හැම පාරම මතක් කරනවා. ඉතින් මෙනිකියු පෙඩිකියු කියන එකත් ඔය බියුටි කල්චර් කියන ගොඩේ අපි ඔයගලන්ට උගන්වනවා. ඉතින් මම ඔයගලන්ට කලින් අපි අකඩමික ගැන කියපු මේ වීඩියෝ එකේදී මේ දේවල් ඔයගලන්ව දැනුවත් කළා. ඉතින් මම එතනදී ඔයගලන්ට කිව්වනේ අපි එකින් එක කරන්න ඕන කියලා බියුටි කල්චර් කියලා ගන්නකොට මේ මෙනිකියු පෙඩිකියු කියන එකත් අපි ඒකට එකතු වෙනවා. එතකොට එතනදී අනවශ්‍ය රෝම ඉවත් කිරීම, එතකොට අපි සාමාන්‍ය ක්‍රීම් වර්ග හඳුනා ගැනීම, අපේ සම හඳුනා ගැනීම, අපේ මොන වගේ සමක්ද තියෙන්නේ, ඒවට කොහොමද ට්‍රීට් කරන්නේ, එතකොට ක්‍රීම් වර්ග තෝරන්නේ කොහොමද, එතකොට ඕල් ස්කින් ටයිප් කියලා කියන්නේ මොනවද, එතකොට SPF එක මොනවද, මේ ගොඩාක් දේවල් අපි සාමාන්‍යයෙන් දවල්ට එළියට යනවා නම් ඇයි අපි සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්නේ. මේ වගේ සෑහෙන දේවල් වැදගත් වෙන ගොඩාක් දේවල්. සමහර විට සන්ස්ක්‍රීම් කියන අයට අපි සන්ස්ක්‍රීම් කියන්නේ ඇයි කියලා කියලා දෙනවා. සාමාන්‍යයෙන් සන්ස්ක්‍රීම් කියන්නේ සන්ස්ක්‍රීන් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි හිරුට ආවරණයක් දානවා කියලා තමයි කියන්නේ. ඒ වගේ නොදාන්න ගොඩාක් දේ. ඒ වගේම සැලොන් එකක් කරාදී බියුටි කරාදී සැලේ තියෙන වෙනස් වූ වචන ගොඩක් තියෙනවා. අපිට හිතුමතේ කතා කරන්න බැරි වචන ගොඩාක් තියෙනවා. සමහර අය ඒ වචන වැරදියට ශබ්ද කරනවා. ඉතින් මේ දේවල් හැම දෙයක්ම ඉගෙන ගන්න. ඉගෙන ගත්තම තමයි ඒක වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ හැම දෙයක් ගැනම හොඳ දැනුමක් ලබා ගන්න හොඳ දැනකට යන්න ඕනේ. ඔයගලන්ට දැනෙනවා නම් මම සාර්ථකව ඉන්නවා, මම ඔයගලන්ට මේ දේවල් ගුවන්න්න සුදුසුයි කියලා ඉතින් මන් ළඟට එන්න. එහම આવොත් මං අනිවාර්යයෙන්ම ඔයගලන්ට පොරොන්දු වෙනවා ඔයාව හොඳ බියුටිෂන් කෙනෙක් කරනවා කියලා. එම කරගත්තුත් ඔයගලන්ට හොඳ දැකියාවක් කරන්න, ඔයාලගේ ජීවිතේට හොඳ අත්දැකීමක් වෙන්න, ඒ වගේම මේ පවුල ඇතුළත තියෙන ගොඩ ප්‍රශ්න निराකරණය වෙන්න, මේ හැම දෙයකටම හොඳ අත්දැකීමක් වේවි, හොඳ තැනකින් හොඳ දෙයක් කියනපත්. ඉතින් එහෙමනම් තවත් දවසක මේ වගේම වටිනා වීඩියෝ එකක් අරගෙන මම ඔයගලයි ගෙදරට එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරන්න, bell icon එක touch කරන්න, ඒක තියාගෙන ඉන්න, ඒ වගේම මම මොන දේ ඔයගලට වැදගත් මොන දේ දැම්මත් ඉක්මනින් පළවෙනියට බලන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එහෙමනම් ගිහිලෙන්න තවත් දවසක මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන මම ඔයාලා ගෙදරට එනවා. හැමදාම මේ ආදරේ තමයි.